ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමදා අලුත් වෙන Nokia. ලාඳුරු හා සමාන රෝගී තත්ත්වයකින් පසුවන රිලවුන් ශ්‍රී ලංකාවේ පළමු වරට වාර්තා වන්නේ පසුගියදා සියමලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයෙන්. රෝගී තත්ත්වයට ගොදුරු ඌ රිලවෙකු ප්‍රදේශවාසියෙකු ඉක්ුත් 8 වෙනිදා මුලින්ම දැක ඇති අතර පසුව මේ පිළිබඳව වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඔතනදී අද්දි මේ එක්කෙනෙක් වැටලා ඉන්නවා. හැමතෙමලේ මේ වනජීවිකට කෝල් එකක් ගත්තේ. එනකොට අතේ මෙතනින් එක් කෑල්ලක් එනෑ. කෑල්ලම නෑ. මෙතනින් මේක ඇට කෑල්ලටම සුදු වෙලා වැටලා. මම හිතුවේ මේ සත්තු කාලා අර බල්ලෝ හිම කාලා ඒ කට්ටිය කොරඬු කරගෙන තමයි තුවාල වෙලා ඇත්තේ. බලනකොට නෑ 3-4 දිනක්ගෙම මේ තුවාල තියෙනවා. සත්වයා තුල සිරුරේ කොටස් ගැලවී යාම ඇතුළු ලාඳුරු රෝගය හා සමාන රෝගී තත්ත්වයන් පෙන්නුම් කිරීම නිසා වනජීවි නිලධාරීන් කටයුතු කර තිබෙන්නේ සෞඛ්‍යාංශ දැනුවත් කිරීමටයි. පසුව මොණ්ඩාගල ලාඳුරු මර්ධන ඒකකයේ විසින් පරීක්ෂණ සඳහා රිලවාගේ සමෙන් ලබාගත් නියදියකින් එම රිලවාට වැළඳී ඇත්තේ ලාඳුරු රෝගයේ බව තහවුරු කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් රිලවා එදිනම මිය ගිය බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව සිදු කළ වැඩිදුර පරීක්ෂාවන්ගෙන් අනාවරණ වී තිබෙන්නේ ප්‍රදේශයේ අවට සිටි රිලවුන් තුළද මෙම රෝගී ලක්ෂණ පෙන්නුම් කරන බවයි. ඇතිමලේ ප්‍රදේශයේ රිලවුන් විශේෂය ගස්වල පැන පැන යාමට නොහැකිව බිම දිගේ ඇවිදීම සිදු කරන බවට අපිට වාර්තා වුණා. අපි කරන පරීක්ෂණයක් තියෙනවා හමින් පටලයක් අරගෙන ප්ලේසෙස් කියලා තමයි අපි ඒකට කියන්නේ. ඒක පොසිටිව් වෙලා තියෙනවා. ඒ වුණාට ජෛව සෑම්පල් අරගෙන විශේෂිත වූ පරීක්ෂාවන් රාශියක් කිරීමට නියමිතයි. ඒවයි ප්‍රතිඵල ලැබුණහම අපිට නිශ්චිතවම කියන්න පුළුවන් අනුෂයන්ට වැළඳෙන මයිකෝබැක්ටීරියම් ලෙප්‍රේ විශේෂයමද මේ නැත්තම් වෙනත් යමක්ද කියන එක. ලැබෙන සඳු දින මේ සඳහා අවශ්‍ය කරන සියලුම විශේෂඥයින්ගේ දැනුම ඇතුළුව සාකච්ඡාවක් මේ ස්ථානයේ පැවැත්වෙනවා.